මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම ට්‍රයි කරලා බලන්න. මේ ක්‍රීඩාංගණයේ පිළිබඳව කතා කරන විට ඇමෙතුමනි මට මේ ආරාධනය ලැබිච්ච වෙලාවේ මම කල්පනා කරේ දුර්වංශේ සාරාසංක කල්ප ලක්ෂයක් පෙරම්පුරල තමයි බුද්ධත්වයට පැමිණුනේ. මේ ක්‍රීඩාංගණෙත් එහෙම එකක් තමයි. මේක අවුරුදු 30කට වැඩි කාලයක් මේ ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්න. මුලින්ම මේ ඉඩම තෝරා ගැනීමේදී ආපු විරෝධතාවයන් මේක ගෙවල් නැති අයට ගෙවල් හදලා දෙන්න ඕනේ නැයි කියන එක්තරා දේශපාලන බලවේගයක් ඇති වුණා ඒ කාලේ. නමුත් ඒකෙන් කොහොම හරි ගලවගෙන මේ දරුවන්ට විශේෂයෙන්ම අපේ අනාගත පරපුරට මෙවැනි ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමේ පහසුකම ඇති කිරීම සඳහා අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ විශේෂයෙන්ම හිඟුරක්ගොඩ මින්නේරිය ප්‍රමුඛ අනික සියලු ක්‍රීඩා සමාජ විශාල වෙහෙසක් උත්සාහයක් ගත්තා ඒ එක් එක් කාල පරිච්ඡේද තුල. මේ ඉඩම අපි රජයෙන් බොහොම අමාරුවෙන් පවරගෙන ඊළඟට ටික කාලයක් යනකොට ඒ පවරා ගැනීමත් කරගන්න ලේසි පහසු වුණේ නැහැ. ඊළඟට ප්‍රශ්නයක් ආවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේක පුරාවිද්‍යා සමීක්ෂණයට ලක් කරන්නට ඕනේ එතකන් දෙන්න බැහැ කියලා. එතන අවුරුදු ගණනාවක් ඒකෙන් එක පැත්තකින් වැඩ පහ වුණා. ඊළඟට තවත් පැත්තකින් ඇතිවන ක්‍රිකට් විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතිවෙච්ච වරින් වර ඇතිවෙච්ච ප්‍රශ්නත් ඒ වගේම දේශපාලන වශයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නත් නිසා මේ ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා අපිට අවුරුදු 30කට වැඩි කාලයක් ආරම්භයේ සිට ගිහිල්ලා තියෙනවා. තව මම දැක්කේ අද මේ ක්‍රීඩාංගණය බිහිවීමත් එක්ක සංචාරක කර්මාන්තයත් කොහොමද මෙහෙ දියුණු වෙන්නේ කියලා. මම විශ්වාස කරනවා දඹුල්ලේ ක්‍රීඩාංගණයත් එක්ක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වුණාම විශාල දියුණුවක් ඒ අහල පහල සියලු තැන්වලට ලැබුණා. ජනාධිපතිතුමා කිව්වා වගේ මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පුළුවන් තරම් ඉක්මනට මෙහි තියෙන අනිත් සියලු දේ සකස් කරලා මේ ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තරඟ පවත්වන ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමේ අධිෂ්ඨානය අද අපි කාල රාමුවක් එක්ක ඇති කරගත යුතුයි. ඒකත් තුලින් පොළොන්නරුවේ දරුවෙක් නෙමෙයි දරුවෝ කීප දෙනෙක් දැරියෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීම තමයි මේ පිටණියෙන් අපේ තියෙන බලාපොරොත්තුව. ඒක බොහොම පහසු කාර්යයක් මම හිතනවා. ඉතාමත්ම හොඳ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරද්දී සමහර දරුවෝ ක්‍රීඩා කරන්නත් ආසයි. මේ වගේ ක්‍රීඩාංගණයක් ආපුවම මේ දක්ෂතාවයන් තාම ඉක්මනටින් ඉස්මතු වෙනවා. මම හිතනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නේ අපේ ඇඟේ තියෙන එකක්. හැබැයි අපි ක්‍රිකට් ගහන්නේ නගරාසන්න ප්‍රදේශවල විතරයි. හරියට බැලුවොත් මම හැමදාම කියන්නේ ගාල්ලෙන් මෙහාට මාතරින් ක්‍රීඩකෙක් බිහුණා නම් සනත් ජයසූරිය. ඊට පස්සේ ගාල්ල අම්බලන්ගොඩ ඔය රාමුවේ කළුතර පානදුර මොරටුව එහෙන් ගිහිල්ලා ආපුවම කොළඹ ආයෙත් වත්තල ජායල මීගමුවට එනකන් තමයි ක්‍රිකට් තියෙන්නේ. පහු කාලීනව මාතලින් පොඩ්ඩක් ක්‍රිකට් ක්‍රීඩකෙක් ආව කුරුණෑගලින් ආව නුවරින් ආව. ලංකාව කියන්නේ එච්චරක් නෙමෙයි. හරියට බැලුවොත් එමේ ලංකාවේ මේ ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා ගන්න 130ක් 140ක් අතර මිනිසුන්ගේ දරුවෝ විතරයි. හැබැයි මිලියන 22ක් ඉන්න ජනතාවට මේ පහසුකම් ලැබුණොත් මේ ක්‍රීඩාංගණය ලැබුණොත් උතුරු කරේ විශේෂ වශයෙන් බලාපොරොත්තු වෙන ක්‍රීඩාංගණය කිල්නොච්චිය හදන්න. ඒ වගේ ක්‍රීඩාංගණ විශාල ප්‍රමාණයක් එන්න වැඩිවීම තුළ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩක වැඩි ප්‍රමාණයක් බිහි කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් මේ අතින් හොඳ තත්ත්වයක ඉන්නවා. මම විශ්වාස කරනවා ඔවුන් තව තවත් ක්‍රීඩාංගණ මෙවැනි ක්‍රීඩාංගණ කොළඹින් පිට ප්‍රදේශවල බිහි කිරීම තුළ තව අවුරුදු 5ක් 10ක් අපේ ඉලක්කයක් අනුව ලංකාව ලෝක පූජිත කණ්ඩායම බවට පත්වීමේ ඉලක්කය සපුරා ගන්න පුළුවන්.